අයියල දෙන්නයි අක්කයි මල්ලි මට ඉන්නේ. ගෙදර තිබුණ ආර්ථික ප්‍රශ්න කොච්චරද කියනවා නම් අපිට යන්තම් තේරෙන ගත්තුදා ඉඳලම අපේ අපේ අම්මගේ උණුහුම විඳලා තිබුණේ නැහැ. ඒ අවුරුදු ගාණක් තිස්සේම අම්මා හිටියේ රට නිසා. එයා එහෙම දුක් විඳත් ඒකෙන් වැඩක් උනේ නැහැ. මොකද එයා ඒ පුසල්ලි වලින් තාත්තා බීලා වටේම ඉන්න ගෑනුන්ට වේදම් කරලා නිකරුණේ විනාශ කරපු වින්දා. අපි පස් දෙනා ලොකු මහත් උනේ ඔය ප්‍රශ්න ඔක්කොම මැද්දේ. අයියලා ටිකක් ලොකු වෙනකොට එයාලත් කීයේ හරි හම්බ කරා. ඒ වගේම අක්කටත් 18 පිරෙනකොටම වගේ අම්මා එයා හිටපු ගෙදරට අක්කවත් ගත්තා. ඒ වෙනකොට තාත්තා බීලා බීලාම ලෙඩ වෙලා හිටියේ. තවත් ඉස්සර නටපු නාඩගම් නටන්න පුළුවන් තත්වයක නෙවෙයි එයා හිටියේ. ඒ වගේම ගෙදර එයා දෙකේ කොළයට වැටිලා හිටියේ. කවුරුත් එයාව ගණන් ගත්තේ නැහැ. උයල තියෙන දෙයක් කාලා ඔහේ පාඩුවේ වැටලා ඉන්න තත්වෙටම එයා වැටුණා. ගෙදර අගයන් කම් නම් ඒ වෙද්දි බොහොම අඩු වෙලා තිබුණේ. අයියලා ගෙදර වියදමට සල්ලි හොයද්දී අම්මයි අක්කයි දෙන්න අපි ජීවත් වුණ අතුපර වෙනුවට සිමෙන්ති ගයක් හදාන්න සල්ලි එව්වා. අයියලා රස්සාව කරපු නිසා ගෙදර වැඩ බාර දුන්නේ චමුන්ද අයියට. එයා අපේ අම්මගේ දුරින් ඥාති වෙන මල්ලි කෙනෙක්ගේ පුතෙක්. එයා තමයි අපේ ගෙදර හැමදේම බාස්ලා දම්මලා කෙරෙව්වේ. අයියලා තරට ගියාම මල්ලි ඉස්කෝලේ ගියාම ගෙදර ඉතුරු වෙන්නේ තාත්තයි මායි විතරයි. එයා ඉතින් කිසිම බරක් පදලක් තියෙන කෙනෙක් නෙවෙයිනේ. ඔහේ ඉන්නවා. මන් තමයි බාස්ලට තේ ටික පවා ළඟට ගිහින් දෙන්න ඕනේ. ඒ කාලෙදි මායි චමෝද් අයියයි අතර ලොකු හිතවත්කමක් ඇති වුණා. පොඩි කාලේ ඉඳන් දන්නවා වුණාට ලොකු වුණාට පස්සේ අපි වැඩි හම්බලා කතා බහ කරලා තිබුණේ නැහැ. ගෙයි වැඩත් කිරීගෙන යන අතරේ අපේ හිතවත්කමත් සෑහෙන දුර ගිහින් තිබුණා. ගොඩක් වෙලාවට එයා කරේ මාත් එක්ක ඔය කීව කීව ඉන්න එක. එහෙට මෙහෙට යනකොට එයා මාව දැක්කාම මගේ අත මිරිකගෙන යන්නත් පුරුදු වුණා. ඊළඟට කරේ මාව ළඟට ඇඳලා අරගෙන තුරුල් කරගත්ත එක. පස්සේ ඒ දේවල් ගොඩාක් වැඩි වුණා. එයා මාව දැක්කහම මාව බදාගෙන ඉමින්න පටන් ගත්තේ මගෙන් කිසිම අවසරයක් නැතුවම. මාත් ඒවට විරුද්ධ වුණේ නැහැ. එයාගේ මේ දේවල් මටත් හරිම සතුටක් ගෙනාවේ. දවසක් වැඩ කර කර ඉද්දී වැස්සක් පටන් ගත්තා. තාත්තා ගෙදර හිටියෙත් නැහැ. කඩේට ගිහිල්ලා ගෙදරට බඩු වගයක් ගේන්න. වැස්ස නිසා බාස්ලත් ඒ ළඟ මාය නිසා ඒගොල්ලොත් ගෙවල් වලට ගියා. ගෙදර ඉතුරු වුණේ මායි චමෝද අයියයි විතරයි. එදානම් එයා අමුතු වෙලා ඉද්දී මට හරියට බය හිතුණා. එදා එයා මගේ ළඟට එද්දී මං පස්සෙන් පස්සට ගිහිල්ලා හේතු වුණේ බිත්තියකට. මගේ ළඟටම ආපු එයා මාව තුරුල් කරන් මගේ මූණ පුරාම ඉබිද්දී ඇඟ පුරාම අත ගන්නකොට මටත් ඒ සීතලේ එයාගේ උණුහුම ඕන වුණා. ඒ උණුහුම හොයාගෙන අපි නතර වුණේ මගේ කාමරේ මගේ මැද උඩ. එදා එයාගේ අතින් මං ගෑණියෙක් වෙලා කියලා දැනගත්තට පස්සේ මට හරිම බයක් දැනුණා. ඒ වගේම ආපහු එයා දිහා බලන්න බැරි තරම් ලැජ්ජාවක් දැනුනේ. එදා එයා මාව තුරුල් කරගෙන මට පොරොන්දු වුණා කවදාවත් මාව අමතක කරන්නේ මාව කසාද බඳිනවා කියලා. මාත් හිතුවේ ඒ දේවල් ඒ විදියටම ඉෂ්ට වෙයි කියලා. ඒකයි අවස්ථාවක් ලැබුණ හැම වෙලාවකම මං එයාගේ සතුටට ඉඩ දුන්නේ. ගෙදර වැඩ ඉවර වෙලා එයා යන දවසේ මට පුදුම දුකක් දැනුනේ. එයා මට කිව්වා ඔයා අඬන්න එපා මං ඉක්මනටම ආපහු එනවනේ ඔයාව බලන්න කියලා. ඒත් මං එදා දැනගෙන හිටියේ නෑ එයා මාව පොඩි එකෙක් ගන්න රවට්ටලා එයා යන්නේ එයාගේ වෙඩින් එකට ලෑස්ති වෙන්න කියලා. ඊට සතියකට විතර පස්සේ අයියලා දෙන්න කතාවේදී තමයි මං දැනගත්තේ එයාගේ වෙඩින් එකට තව සතියක්වත් නෑ කියලා. මට වෙච්ච දේ කියාගන්න කවුරුවත්ම හිටියේ නෑ. අඩුම ගානේ අක්කවත් හිටියානම් බෙනුම් අහන්න ගුටි කන්න හරි මට එයාටවත් කියන්න තිබුණා. ඒත් අවසානයේ හැමදේම හිතේ හිර කරගෙන මං නිහඬ වුණා. ඊට ටික කාලයකට පස්සේ තමයි අම්මා ලංකාවට ආවේ. අම්මත් ආව නිසා මං හිතුවා මොකක් හරි රස්සාවකට යන්න. ඒ නිසා තමයි මං ටවුන් එකේ තිබුණ ගාමන් ෆැක්ටරියේ වැඩට ආවේ. මාස 5ක් 6ක් වැඩ කරද්දී තමයි ධනුෂ්කේකි වැඩට ආවේ. ආපුදා ඉඳලම එයාගේ ඇස් තිබුණේ මගේ ළඟ. වෙලාවකට ඒක මට මහා වදයක් වුණා. එක දවසක් එයාලාගේ අක්කා කෙනෙක් අතේ මට ලියුමක් එවලා තිබුණා. ඒ අක්කාව මං ගොඩක් ළඟින් ආශ්‍රය කරපු නිසා මං එයාට මොනවත් කිව්වේ නැහැ. ඒත් ධනුෂ්කව හම්බෙලා මං කිව්වා මං කාටවත්ම කැමති නැහැ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒත් එයා ඒක ඇහුවේ නැහැ. එයාගේ දුක කිය කිය මගේ පස්සෙම වැටුණා. අත කපලා ලේවලින් මට ඒක දේවල් ලියලා එව්වා. පුදුම පිස්සු වැඩ එයා කෙරුවේ. අන්තිමට මගේ කතාව මං අකුරක් නෑර ලියලා එයාට දුන්නා හොඳට කියවලා බලලා තීරණයක් ගන්න කියලා. මං හිතුවා ඒක බැලුවම එයා මගේ දිහා බලන එකක්වත් නෑ කියලා.
ඒත් ඒක එහෙම උනේ නෑ. එයා වෙනදටත් වඩා මට ලඟ වුණා. බැරිම තැන මට දුකක් දෙන්නේ නෑ කියන පොරොන්දුව පිට මං එයාට කැමති වුණා. ඒත් අපේ ගෙදරින් එයාට කැමති වුණේ නෑ. එතකොට අක්කත් ලංකාවට ඇවිත් හිටියේ. අපේ ගෙදරින් අකමැති නිසා එයාලගේ අම්මලාත් විරුද්ධ වුණා. ඒත් එයාට ඕන වුණේ මාව විතරයි. මාත් එයාගේ ආදරේ 100%ක්ම විශ්වාස කරපු නිසා එයා කතා කරද්දී එයත් එක්ක පැනලා ගියා. අපි එහෙම ගියේ එයාලගේ ලොකු අම්මලා ගෙදරට. එයා හරිම හොඳයි. මාව ආදරෙන් පිළිගත්ත විතරක් නෙවෙයි, එයාලගේ ගෙදරටයි අපේ ගෙදරටයි කතා කරලා දෙගොල්ලන්ව ප්‍රශ්නයක් නැති විදියට එකතු කෙරුවා. එදා එයා මැදිහත් වෙලා තමයි පහුවදා අපේ වෙඩින් එකක් ගත්තේ. ඊට පස්සේ ඉඳන් මං හරිම සතුටින් හිටියේ. මොකද එයාගේ අම්මයි තාත්තයි මට ගොඩක් ආදරේ වුණ නිසා. කාලෙත් එක්කම අපිට පුතෙක් ලැබුණා. එයාට අවුරුදු දෙකක් වගේ වෙද්දී ගෙදර ආර්ථික ප්‍රශ්න හරියට ආවා. මොකද ධනුෂ්කටත් ස්ථිර රස්සාවක් තිබුණේ නැති නිසා. ඒ හින්දමයි මං අවුරුදු දෙකකට රට යන්න හිතුවේ. කොල්ලවයි ධනුෂ්කවයි දාලා මං හරිම දුකින් තමයි ආවේ. මගේ වෙලාවට මට හම්බුන තැන හොඳ නිසා අවුරුදු දෙකක් ගෙවලා දාලා මං ලංකාවට ආවේ හරිම සතුටින්. ඒත් මං දැනගෙන හිටියේ නෑ ඒ අවුරුදු දෙකට මගේ ගෙදර බාගට ගිනි අරන් කියලා. ධනුෂ්කත් මාව ආදරෙන් පිළිගත්තා. හැබැයි ගෙදරට එවපු සල්ලි වලට කරපු දෙයක් තිබුණේ නෑ. මං අමාරුවෙන් මල්ලන් ඉතුරු කරගත්ත සල්ලි ටික විතරයි අවුරුදු දෙකේම නැහුණට ඉතුරුවකට තිබුණේ. ඒත් කමක් නෑ කියලා මං ආයේ ජීවිතේ පටන් ගත්තා. ඒ ඇවිත් මාස දෙකක් වගේ යද්දී තමයි මට දුව ලැබෙන්න හිටියේ. ඊටත් පස්සේ තමයි මං දැනගත්තේ මං නැති අවුරුදු දෙකට ධනුෂ්ක වෙන ගෑණියෙක් යාළු කරගෙන කියලා. දැනගත්ත දවසේ මං ඇඬුවා රණ්ඩු කළා ධනුෂ්කට ගැහුවත් එක්ක. අන්තිමට මං එයාගෙන් අඬලා ඉල්ලුවා ඊ සම්බන්ධ නතර කරන්න දරුවෝ දෙන්නගේ නාමෙන් අපි ආපහු ජීවිතේ ගොඩනගා ගමු කියලා. ඒත් එයා ඒක ඇහුවේ නැහැ. එයාගේ අම්මයි තාත්තයිත් පුළුවන් තරම් කිව්වා ඒ ගෑණිව අතහැරී දාන්න කියලා. ඒත් එයා ඒ කිසිම දෙයක් ගානකට ගත්තේ නැහැ. එයාට ඒ ගෑණිව මොණී කිව්වා. ඒකිත් කසාද මිනිහයි දරුවෝ දෙන්නකුයි අතහැරලා ආපු ගෑණියෙක්. ධනුෂ්ක අපි හැමෝම දාලා ඒ ගෑණි ළඟට ගියා. අපේ අයියලා එයාට ගහන්නත් හැදුවා. ඒත් ඒ හැම දෙයකින්ම මං තමයි එයාව ගලව ගත්තේ. මොකද ආදරය කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. එයාව ගහලා බැනලා කොටු කරලා මං ළඟ තියාගන්න මට ඕන වුණේ නැහැ. ඒකයි මං එයාව නිදහස් කළේ. දැන් එයා පිට ළමයි දෙන්නෙකුට තාත්තා වෙලා ඒ ගෑණිත් එක්ක පවුල් කරනවා. මං මෙහේ එයාගෙම දරුවෝ දෙන්නව ජීවත් කරවන්න නොවිඳිනා දුක් විඳිනවා. හැබැයි එයාගේ අම්මයි තාත්තයි මට තාමත් ආදරෙයි. මං නිසා එයාලා එයාලගේ පුතාවත් අතහැරියා. ඒ මිනිස්සුත් අමාරුවෙන් පිරිමහගෙන ජීවත් වුණේ. එයාලට බරක් වෙන්න බැරි නිසා මං දරුවෝ දෙන්න එයාලට බාර දීලා රට ආවා. මං දැන් ඇවිත් අවුරුදු 5ක් වෙනවා. තව පොඩි කාලයක් තියෙනවා මට ලංකාවට යන්න. මගේ පැටවු දෙන්න මං එනකම් බලාගෙන ඉන්නවා. මං ඒ ටිකත් කොහොම හරි ඉවසනවා. මං ධනුෂ්කට ශාප කරන්නේ නැහැ. මං මේ ලබා උපන් හැටි. ගියාත්මේ මං කාගේ හරි බවුලක් කඩලා සතුටු වෙන්නේ නැති. ඒක තමයි අද මට මෙහිම වුණේ. ඒ නිසා තවත් ආත්මවල මේ විදියට නොවෙන්න කියලා හිතාගෙන කිසිම වරදක් නොකර මං දැන් ජීවත් වෙනවා.